සුබ දවසක් වේවා ආදර අම්මිතාත්තේ දුවපතේ. තවත් ලස්සන දවසක ඔබගේ නිවසරෙන මේ මොහොතදී මං කැමති බෙදා ගන්නට සමින් වහන්සේ තුළ. උන්වහන්සේ අන්තිම රාත්‍රි භෝජනයේදී ගෝලියොත් එක්ක එකතු වෙලා මොනවද කරේ? ඒ පූප අරගෙන උන්වහන්සේ ඒක ස්වාමින් වහන්සේට ස්වර්ගයේ රොසවලා ඒකට අවශ්‍ය කරන ට්‍රාන්ස්ෆෝමේෂන් එක ගන්නට ඒ තීර වෙනස ඇති කරගන්න උන්වහන්සේ මොනවද කරේ? තුති පිදුවා. තුති පුදලා තමයි ඒ ස්වාමින් වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ ආදරය, ගැඹුරු ආදරය බෙදලා දුන්නේ, කඩලා බෙදලා දුන්නේ. හරියට උන්වහන්සේගේ ශරීරය කඩලා ඊළඟ දවසේදී බෙදලා දෙන්න තියෙනවා වගේ උන්වහන්සේ දී කරේ. ඉතින් අපි රත්තරන් අම්මිතාත්තේ දුවපතේ අපේ ගෙදර මේසේ වටා අපි රැස් වෙනවද? කෑම ටික කනකොට, උදේට කෑම කනකොට, දවල්ට කෑම කනකොට, දවල්ට ගොඩක් වෙලාවට නැතු වෙන්න පුළුවන්. නමුත් රැයට කෑම කනකොට, අඩුම ගාන එක වේලක් කනකොට අපිට පුළුවන්ද මේසේ වටේ ඉඳගන්න? එහෙමත් නැත්නම් අපි ඉඳගන්නේ ටීවී කී ඉස්සරහද, නැත්නම් ඇඳ උඩද, නැත්නම් කුස්සියේ මේසයක් උඩද, කුස්සියේ බංගුවක් උඩද, කොහෙද අපි ඉඳගෙන කන්නේ? ගහක් යටද? කොහෙද ඉඳගෙන කන්නේ? කොහේ හිටියත් ඉන්න තැනම නෙමෙයි ප්‍රශ්නේ. කොහේ හිටියත් කමක් නැහැ. ඔබට පුළුවන් ද සංගයක් හැටියට දවසට එක වතාවක් හරි එකතු වෙන්න, දෙවතාවක් හරි එකතු වෙන්න, පවුලක් හැටියට එකතු වෙන්නට? ස්වාම පුරුෂයයි භාර්යාවයි විතරයි නැගිනේ ඔබ දෙදෙනා. එහෙමත් නැත්නම් දරුවෝ ටික, එහෙමත් නැත්නම් අම්මලා තාත්තලා ඉන්නවා නම් සහෝදර සහෝදරී නම් හැම කෙනෙක් එක්කම ඔබට පුළුවන් ද එකතු වෙලා ඉඳ ගන්නට? මොකද ඔබ එකතු වෙලා ඉඳ ගන්න තැන පුංචි ප්‍රාතිහාරයක් සිදෙනවා. ඒ ප්‍රාතිහාරය තමයි ඒ කෑම බීම කන ගමම්ම අපි සුද්ධෝ ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙලා තමයි කෑම කන්නේ. එතකොට ඒ කෑම බීම අපි එක එක්කෙනත් එක්ක බෙදා ගැනීම තුළ අපි ගිව් ඇන් ටේක්, අපි අනිත් කෙනාට බෙදනවා කෑම, තව ටිකක් කන්න කියලා කියනවා. ඒ වගේම දවසේ වෙච්ච දේවල් අපි කතා බහ කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ ඊළඟ දවසේ දේවල් ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ කන්සර්න්ස් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් අපි කරන්නට පටන් ගන්නවා. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ අපිටත් පුළුවන් නම් මෙන්න මේ වගේ පවුලක් තුළ තියෙන මෙන්න මේ සංකල්පය, එකමුතු කමේ මේ සංකල්පය, මෙන්න මේ දෙයට පංගුකාර වෙන දවස ගානේ මෙන්න මේ දෙයට. එතකොට ඔබේ පවුලේ ඉන්න අය කවදාහක්වත් සීසී කර යන්නේ නැහැ. ඔබේ ස්වාම පුරුෂයා දන්න නම් භාර්යාව කණ්ඩ මං එනකම් බලාගෙන ඉන්නවයි කියලා ස්වාම පුරුෂයා ගෙදරින් පරක් වෙන්නේ නැහැ. මගේ භාර්යාවනේ බඩගින්නේ ඉන්නේ, ඒකින්ද මං ගෙදර යන්න ඕනේ. මගේ දරුව මං එනකම් බඩගින්නේ ඉන්නේ, මං එක්කම ගෙදර යන්නට ඕනේ. ඒක අපේ ගෙදර කරන රිචුවල් එකක්. අපි කට්ටියම අපි එකතු වෙලා කරන අපේ යාඥාවේ අත්දැකීමක්, කෑම ටික කන එක. ඉතින් ඇත්තටම මං ඒ අත්දැකීමට යන්නට ඕනි. දවසකට එක වතාවක් හරි මම ළමයි නැකිරින්න ඉස්සෙල්ලයි මම ගෙදරින් එළියට ආවේ. ඉතින් ඒක නිසා මං එකතු වෙන්නට ඕනි. අනිත් පැයට ඇහුම්කන් දෙන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ ගැන අද දවසේදී අපි චුට්ටක් මෙනෙහි කරමු. අපි හිතමු අපි කොහොමද අපේ පවුල ගොඩනගා ගන්න. ඉතින් මෙන්න මේ චූටි කරුණු කාරණා තුළින් අපිට අපේ ජීවිතය ඇත්තටම ලස්සනට ගොඩනගා ගන්නට ඒක අවස්ථාවක් වෙනවා. එහෙමත් නැත්නම් අපේ පවුල සීසී කර යාවි, එක එක්කෙනා කැමැති වෙලාවට ඒවි, කැමැති කෙනා කුස්සියේ කියලා කැමැටික බෙදා ගැනීම, නැත්නම් මේසෙන් බෙදලා තියෙනකේ වේලිලා කැමැති විදිහට එහෙම කරනකොට අපිට අනිත් කෙනා බලාගෙන ඉන්නවා කියලා අපිට හැඟෙන්නේ නැතුව යාවි. මට මතකයි අපේ සිස්ටර්ස්ලා කොහොමද දැන් නම් මම එක එක වෙලාවට කොන්වෙන්ට් එකට යන්නේ. ඒක ඉදන් මම එනකන් කාටවත් බලන් ඉන්න බෑ. නමුත් ඉස්සර මම කොන්වෙන්ස් වල ඉන්නකොට මම දන්නවා අනිත් සිස්ටර්ස්ලා බලාගෙන ඉන්නවා. එනකන් කෑමක් ටික තියාගෙන බලාගෙන ඉන්නවා. කෑම ටික රත් කරලා දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් කනකන් ළඟට වෙලා ඉන්නවා. මේ වගේ ඒ දේ තුළ ලොකු බැඳීමක් ඇති වුණේ. ඉතින් ඒක නිසා පවුල් පරිසරය තුළත් එහෙමම තමයි. මේ කෑම එකතු වෙලා කෑම තුළ බෙදා ගැනීම තුළ අනිත් කෙනා වෙනුවෙන් බලාගෙන ඉඳීම තුළ මේ දේ තුළ ලොකු බන්ධනයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධතාවය ඔබේ ජීවිතය තුළ වැඩි වර්ධනය වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.